කොහොමද ඔයාලට ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ වෙනකොට ඔයා 2025 green card සඳහා apply කරලා ඇති. ඒ වගේම ඔයාලට නොවැම්බර් 7 වෙනිදා වෙනකල් green card apply කරන්න අවස්ථාව තියෙනවා. 2024 green card winners ලාගේ December මාසේ වෙනකොට case numbers 3000ක් වෙනකල් interview schedule වෙලා තියෙනවා. ඉතින් ඔය case number එකත් ඒ අතර case number එකක් නම් ඔයාත් interview එකට සූදානම් වෙන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා 2024 green card winner කෙනෙක් නම් ඔයාගේ visa status ජනවාරි මාසේ ඉඳලා ඔයාට බලන්න අවස්ථාව තියෙනවා. මේ වෙනකොට ඔයා ඔයාගේ green card interview එකට සූදානම් වෙනවා ඇති. ඉතින් අද මට හිතුණා සාමාන්‍යයෙන් green card interview එක reject වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. ඉතින් ඔයා green card interview එකට සූදානම් වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනේ සුදුසුකම් නැතුව green card interview එකට මුහුණ දුන්නොත් green card interview එක reject වෙනවා. මම උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නම්. A level වලින් green card apply කරපු කෙනෙක්ට A level නැතිනම් එයා green card interview එකට මුහුණ දුන්නොත් එයාට සුදුසුකම් නැති නිසා එයා green card interview එකට reject වෙනවා. ඒ වගේම work experience එකෙන් green card apply කරපු කෙනෙක්ට අදාළ සුදුසුකම් නැතිනම් green card interview එක reject වෙන්න එක අවස්ථාවක්. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා green card interview එකට නිවැරදි නොවන documents ඉදිරිපත් කරොත් ඔයා ඉදිරිපත් කරන documents වල මොනවා හරි අඩුපාඩු තිබුණොත් ඔයා green card interview එක reject වෙන්න එකත් අවස්ථාවක් වෙනවා. සමහර විට ඔයාගේ documents වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාගේ application එකේ API එකට දාලා ඔයාට කාලයක් දෙනවා නිවැරදි document එක ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ කාලය ඇතුළත ඔයාට ඒ නිවැරදි document එක ඉදිරිපත් කරන්න අවස්ථාව නැති වුණොත් ඔයා green card interview එක reject වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයා green card interview එකට රැගෙන යන documents හොඳට check කරලා නිවැරදි documents ගෙනියන්න. අඩුපාඩු ඇතුව green card interview එකට ඔයාගේ documents අරගෙන යන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා work experience එකෙන් green card interview එකට මුහුණ දෙන කෙනෙක් නම් ඔයා ගෙනියන documents හොඳට check කරලා නිවැරදි documents අරගෙන යන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ green card interview එකට ඉදිරිපත් වෙන ඔයාගේ නම හැම document එකකම එකම නම තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාගේ A level certificate එකේ හරි නැත්නම් එහෙම නැත්නම් marriage certificate එකේ හරි ඔයාගේ නම එහා මෙහා වෙලා තියෙන්න පුළුවන්. ඉතින් හොඳට බලන්න එහෙම තියෙන කෙනෙක් ඔයාගේ නම නිවැරදි කරගන්න. ඉතින් නම නිවැරදි කරගන්න අවස්ථාවක් නැතිනම් එහෙම කෙනෙක්ට පුළුවන් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම green card interview එකේදී ඔයා වැරදි තොරතුරු, ඒ කියන්නේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරොත්, CEO අහන ප්‍රශ්නවලට ඔයා නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කරොත් CEO ට හිතුනොත් ඔයා බොරු කියනවා කියලා. ඉතින් එහෙම අවස්ථාවලත් green card interview එක reject වෙන්න පුළුවන්. සමහරක් අය මේ interview එකේදී බය වෙනවා. ඉතින් අහන ප්‍රශ්නවලට නිවැරදි උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. මොනම හේතුවක් නිසාවත් green card interview එකට බය වෙන්න එපා. CEO අහන ප්‍රශ්නවලට ඔයා හරි පිළිතුරු, ඒ කියන්නේ නිවැරදි පිළිතුරු ලබා දෙන්න, එකිනෙකට පරස්පර, ඒ කියන්නේ වෙනස් උත්තර දෙන්න එපා. ඒ වගේම ඔයාට ස්පොන්සර් කෙනෙක් නැතිනම් ඔයා green card interview එක reject වෙන්න එක හේතුවක්. ඔයා green card interview එකට යනකොට ස්පොන්සර්ගේ documents අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඒ වගේම ඔයාලා හැමෝම දන්නවා green card interview එක සඳහා medical එකක් කරන්න ඕනේ කියලා. ඉතින් කෙනෙක් medical එක reject වුණොත් interview එක reject වෙන්න ඒකත් එක හේතුව. ඒ වගේම police report එක clear නැතිනම් ඒකත් green card interview එක reject වෙන්න හේතුව. විශේෂයෙන්ම නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වුණු කෙනෙක් visa interview එක reject වෙන්න පුළුවන්. දැන් මං හිතනවා ඔයාලට මං කියපු දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයා green card interview එකට සූදානම් වෙන කෙනෙක් නම් ඔයාගේ documents නිවැරදිව හදාගන්න, ඒ වගේම interview එකට මොනම හේතුවක් නිසාවත් බය වෙන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ green card සම්බන්ධයෙන් ගොඩාක් videos මං කරලා තියෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ videos බලලා idea එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.